කවුරුත් අපිට පාලනය කරගන්නට ඒක අබද්ධ පරිබෝධ පාලන ක්‍රම පාවිච්චි කරලා එහෙමත් නැත්නම් රසායනික නොවන පරිබෝධනාශක පාවිච්චි කරලා අපි ඔවුන් පාලනය කරගන්නවා. මේ ආකාරයෙන් වගා කරගෙන යන ගෙවත් එක අස්තුන් නෙලීම කියන්නේ ඇත්තටම බොහොම ගෘහණියන් වගා කරන අය ආස කරන අවස්ථාවක්. මේක තීරණය කරගන්නේ කොහොමද? අස්වල් නෙලන අවස්ථාව. අස්වල් නෙලන අවස්ථාව තීරණය කරගන්නේ අපේ පවුල්ලේ අවශ්‍යතාවය අනුවත් ඒක තීරණය වෙනවා. මොකද දැන් අපි බණ්ඩක්ක කරල් හැදෙනවා. කරල් හැදෙනකොට ඒකින් අපිට පවුලේ අවශ්‍යතාවය අනුව එක වේලකට කොච්චරක් ඕනද කියන අවශ්‍යතාවය අනුව අපි ඒක නෙලා ගන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට අපි කරන්නේ ගොඩාක් වෙලාවට එළවලු නම් අපි නෙලා ගන්න ඕන මෝරන්න ඉස්සෙල්ලා. මේරුහට පස්සේ ඒකේ තියෙන තන්තු කොටස් වැඩි වෙනවා. එතකොට අපේට ඒක මේ පෝෂණ ගුණයත් අඩු වෙනවා. අනිත් අතින් අපිට කෑමට ටිකක් අපහසුයි. ඒ අතරම පළතුරු නෙලා ගන්නකොට අපි ඒක ඊට වෙනස් වෙනවා. පළතුරු නෙලා ගන්න ගොඩාක් වෙලාවට අපි මේරුවට පස්සේ සමහර ඒවා ඉදෙද්දි බාගෙට ඉදෙද්දි. හොඳයි. දැන් ඇත්තටම අපේ ගෙවතු වගා කරන අපේ ගෘහණියන්ට නැත්නම් ගෙවතු හිමියන්ට දෙන්න විශේෂයෙන් අපි මතක් කරන්න ඕන කාරණයක් තියෙනවද? ඇත්තටම ඔව්. අපිට අපේ පෝෂණ අවශ්‍යතාවය පවුලේ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම හදාගන්න බැහැ අපිට ගෙවත්තෙන්. ඒ වුණාට බොහෝ දුරට වැඩි කොටසක් අපිට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් අපේ අතිරික්තය තියෙන එක විකුණ ගන්න පුළුවන්. ඒ විකුණලා අපිට ගෙවත්තෙන් ලබා ගන්න බැරි දේවල් හැම වෙලේම මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව අපිට ඇත්තටම හරි ලස්සනයි. මේ තල හැදුනහම මල් හට ගත්තහම ඊට අමතරව ලස්සන්ට කොළ හැදුනහම ගහ හැදුනහම අපිට හරි සතුටක් ලැබෙනවා. පවුලේ මානසික සුවය අනිත් එක අපේ තියෙන පවුලේ අපි නිකන් ගොඩක් වෙලාවට කාලය කාදමනවා. මේ ගත කරන්න දෙයක් නැතුව අපි ඔහේ කාලය කාදමීමක් කරනවා. ඒ කාලය අපිට මිඩංගු කරන්න පුළුවන් අපේ ගෙවත්තේ නඩත්තුව සඳහා. අද අපි ඔබට කියලා දුන කරුණුවලින් අපි බලාපොරොත්තු වෙනවා ඔබ සාර්ථක ගෙවත්තක හිමිකරුවෙක් වන්නට මේ කරුණු ඉවහල් වේවි කියලා. ඔබට ගෙවත්ත සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබ ලියන්න අධ්‍යක්ෂ උද්‍යානභෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනය ගන්නරුව පේරාදෙණිය කියන ලිපිනයට. ඒ වගේම ඔබට මතක් කරන්නම් ඔබට පුළුවන් ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය මුණ ගැසෙන්නට බදාදා දවසේදී ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක කාර්යාලයේදී.